Halo, ඉතින් කොහොමද ඔයාලට ගොඩාක් දවසකින් day vlog කීපයක් එකතු කරගෙන එකක් ගේන්න හදන්නේ. ඉතින් මම මේ බෝඩි මේ ඉඳන් අද ගෙදර යන්න හදන්නේ. ඉතින් අද උදේ මේ අද ලෙක්චර් එකකුත් තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි මගේ කාමරේ දැන් තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම අස් කරලා දාලා නාලා ලෙක්චර් එකටත් ගිහිල්ලා ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලට මං මේ දවස්වල රිවියුස් කීපයක්ම ගෙනාව ප්‍රොඩක්ට්ස් කීපයක. ඉතින් ඒවත් එක්ක තව මට ගේන්න තියෙන්නේ මගේ ස්පා සලෝන් එකේ කහපාට ෆේස් වොෂ් එකේ ප්‍රීමියස් එකේ ටෝන එකේ රිවියු එක ගේන්න. ඉතින් ඒ දෙකත් මං කියන්නම් ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් දැනට මම පෙන්නන්නේ මම මේ ගෙදර යන දවසේ උදේ ඉඳන් මොනවද කරේ කියලා. ඉතින් ඔන්න මගේ සුපුරුදු මගේ බාත්රූම් එකට අරන් යන බඩුත් එක්ක තීන බෑග් එක මම අරන්. ඉතින් ඔන්න යනවා. ඉතින් මම මේ ක්ලෙන්ස් එක ගැන ඔයාලට රිවිව් එකක් දාලා තියෙනවා. තේ වීඩියෝ එකත් ගිහිල්ලා බලන්න. ඊළඟට ඔයාලට මම අරන් එන්න ඊළඟ වීඩියෝ එකෙන් ප්‍රිවෙන්ස් එකේ ටෝන එක අනිවාර්යෙන්ම අරන් එන්න. ස්පාසිලොන් එකේ කහ ටර්මරික් ෆේස් වොෂ් එක ගැන ඔයාලට අරන් එන්න ඕනේ. ඉතින් තවත් කියන්න ඕන වැදගත්ම දෙයක් තමයි ඔයාලට මොනවා හරිම ප්‍රොඩක්ට් එකක් ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මට මෙසේජ් එකක් දාලා ඒ ගැන අහන්න. ඉතින් මම මේ බෙලෝස් එකේ ෂැම්පු ඇන්ඩ් කන්ඩිෂන් එක ගැන ඔයාලට රිව් එකක් අරන් ආවා. ඉතින් ඒක එකම වීඩියෝ එකේ ඇත්තේ මං ක්ලීන්ස් එක ගැන කියපු වීඩියෝ එකමයි ඇත්තේ. එකක් ගිහිල්ලා බලන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා ඔයාලගෙන් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. මගේ සබ්ස්ක්‍රයිබ් 1000 ගන්න තව චුට්ටයි තියෙන්නේ. ඉතින් ඒකටත් එකතු වෙන්න ගමන් ඕන. ඉතින් මගේ ඩෙවලොග් එක බලමු. ඉතින් රෙදි වගේ තිබ්බ සෝදන්න. ඉතින් මේ තමයි මගේ කෑම බඩු ටික. ජෑම් එකක් තියෙනවා, මාමන්ට් එකක් තියෙනවා. දැන් මං නාලා පැක් එකක් ගා ගන්න තමයි යන්නේ. ලෙක්චර් එක අපේ කැන්සල් වුණා කියලා මට මේ වෙලාවේ තමයි ආරංචි වුණේ. ඉතින් ඒකත් මම ගන්නේ මගේ බාරකයකේ මී පැණි එක යූස් කරලා. ඉතින් මේ මී පැණි එක ගැන ඔයාලා දන්නේ නැත්නම් එහෙම නැත්නම් රිවිව් එකක් ආයෙමත් ඕන නම් ඔයාලා මට කියන්න. මම අනිවාර්යෙන් රිවිව් එකක් අරන් එන්නම්. ඉතින් මේක ගොඩක් හොඳයි. මම කාලයක් තිස්සේ මේ බරකයකේ මේ පැණි එක ගන්නවා. ඉතින් මම වීඩියෝ එකකුත් කරලා ඇති මේ ගැන. ඔයාලට පුළුවන් ඒකත් ගිහිල්ලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට මම පොත් මේසේ අස් කරගත්තා. ඉතින් මේ තියෙන්නේ මම කියවන්න පටන් ගත්ත පොතක්. ආදරේ දැනෙන ජීවත් වෙන්න සරත් විදුහල්සූරිය සර්ගේ. ඉතින් මේක මගේ තාත්තා ගත්ත පොතක්. එයා ඉතින් මේ වෙනකොට නැති වුණත් මම හරිම ආසාවෙන් මේ එයා එකතු කරපු මතක ඔක්කොම තියාගෙන ඉන්නවා. ඉතින් මේ පොත හරිම ලස්සනයි. ඔයගොල්ලෝ කියවලා බලන්න හරිම ආදර්ශමත්. ඉතින් මට නෝට් වගේකුත් ලියන්න තියෙනවා. ඒ වුණාට මම දැන් කරන්නේ මේ පොත කියවන්න පටන් ගන්න එක. ඉතින් කොච්චර බිසි ලයිෆ් එකක් වුණත් ඔයාලත් පොතක් කියවන්න සින්දුවක් අහන්න පොඩි වෙලාවක් හරි වෙන් කරගන්න. ඉතින් ඒකම මාට කියන්න ඕනේ මගේ ජර්නල් එක හදපු වැඩේ මම කන්ටිනියු කරන් යනවද නැද්ද කියලා ඔයාලා බලන්න ආස ඇතිනේ. ඉතින් මම ඒකත් ඔයාලට අරන් එන්නම් මේ දවස් දෙක තුන ඇතුළත. වීඩියෝස් දාන්න පරක් වුණාට ඇත්තටම ගොඩාක් සමා වෙන්න. මම ගොඩාක් බිසි මේ දවස්වල. ඒකයි මට වීඩියෝස් හිට දෙන්නම් කිව්වට මග ඇරෙන්නේ. ඉතින් මං එහෙම නොකර ඉන්න ගොඩාක් වග බලා ගන්නවා. ඉතින් ඒ වුණාට ඔයාලා මාත් එක්ක දිගටම රැඳිලා හිටියට ගොඩාක් ස්තුතියි. ඉතින් අපි මේ එකතු වෙලා ෆිල්ම් එකක් බලනවා. අපේ ලෙක්චර්ස් කැන්සල් වුණ නිසා. ඉතින් ඔන්න මං ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් අඳුමකුත් ලෑස්ති කරගෙන වොෂ් එකක් දාගෙන පැක් එකකුත් මං හදාගෙන තිබ්බ නිසා ඒකත් ගාලම යන්න හිතුවා. මොකද ඉතින් නැත්තම් අපරාධනේ. ඒ නිසා ඉතින් ඔන්න කැම්පස් එක පැත්තේ අපි ආවා අපේ ප්‍රසන්ටේෂන් එකේ පොඩි වැඩකට ලෙක්චර්ස් නැති නිසා.
ඔන්න අපි ඊළඟ ප්‍රසන්ටේෂන් එක තිබ්බා මේක කරලා ඉවරයි මම මේ වීඩියෝ එක කරනකොට ඉතින් ඔන්න ওই විදිහට තමයි අපේ පෝස්ට් ප්‍රසන්ටේෂන් එක අපි කරගෙන ගියේ ප්‍රසන්ටේෂන්ස් කරන විදිය ගැන ප්‍රසන්ටේෂන් ස්කිල්ස් හදා ගන්න විදිය ඉංග්‍රීසි හදා ගන්න විදිය ඉතින් මම ඔයාලට මට පුළුවන් විදිහට ඔයාලට වීඩියෝ එකක් කරලා තිනවා ඉතින් ඔයාලා ඒකත් ගිහිල්ලා බලන්න ඔයාලට වැදගත් දේවල් ටිකක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්න ඔහොම අපි වැඩේ කරා. මේකත් ඉවර කළාම තමයි ගෙදර යන්න ඉන්නේ. මම ගෙනාවා. එතකොට මේ ඊළඟ දවසේ මම හිතන්නේ මට ඉදර යවුණා අපි. යදී නිසා මං ගෙදර ගියේ නැහැ. ඔන්න ඉතින් මං වද ලොකු වතුර බෝතලයක් පුරවගෙන කන්නත් පොඩි දෙයක් අරගෙන ආවා වොෂ් එකක් දාන්න කියලා. ඉතින් එදා ගෙදර යන්න බැරි වුණ නිසා මං හිතුවා ඊට පස්සේ දවසේ උදේ ගෙදර යනවා කියලා. ඉතින් මේ ඊට පස්සේ දවසේ උදේ ගෙදර ගිහිල්ලා මම එහෙම ගියා පින් අතේ වැඩකට. ඉතින් ඒ ලේ දන් දෙන්න ඉතින් මම ලේ දන් දෙන්න ගියා පළවෙනි වතාවට. ඉතින් ඔයාලට මේ වගේ ෆෝම් එකක් හම්බෙනවා එතකොට ඒව පුරවලා ඉතින් ඒ වෙලට ටික් කරලා මම ඔන්න ලේ දීලා ආවා පළවෙනි වතාවට. ඉතින් ගොඩක් සතුටුයි කියන්න. ඉතින් ඔයාලත් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න.